දෙදස් විස ඕල පන්තියට නෑම්බර් විසි දෙක පවත්වන්න තිබුණු පන්තියට අදාළව අපි අඩුපාඩුවක්ක පවතින අවසාන පාඩම් මාලාවන් දෙකක් විතර වගේ තියෙනවා. ඒ දෙක තුනට ක්‍රියාත්මක වෙනවා. නමුත් අඩු ප්‍රශ්න ප්‍රමාණයක් තමයි ඕලල් පේපර් එකේ ලැබෙන්නේ. නමුත් අර සිලබස් එක සම්පූර්ණ කිරීමේ කාර්ය නිසා අපි මේ කොටසත් අධ්‍යයනය කරමු. මේ කොටස් දෙකේදී ඔගලන්ගේ අධ්‍යයනය යොමුවන්නේ ඇත්තටම කියනෝ නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුනකට. එකක් තමයි ආංකිත ග්‍රාෆික, එහෙම නැත්නම් පරිගණක චිත්‍ර ශිල්පය හදෑරීමේ ක්‍රමවේදයන් වලට භාවිතා වන මෘදුකාංග සහය වල තියෙන ගුණාංග පිළිබඳව අධ්‍යයනය කිරීමත්, ඒ වගේම යම් චලිතයක් එහෙම නැත්නම් ඇනිමේෂන් එකක් සකස් කිරීමේදී භාවිතා කරන මෘදුකාංග සහ ශබ්ද පරිපාලනය කිරීමේ මෘදුකාංග, ඒ වගේම ශබ්ද සහ වීඩියෝ දර්ශන ඒකරාශී කරලා සිදු කරනු ලබන ක්‍රියාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමට තිබෙනවා. එතනදී අපි මුලින්ම බහුමාධ්‍ය භාවිතය කියන එක යටතේ පරිගණක ග්‍රාෆික චිත්‍රකරණය පිළිබඳව තිබෙන මූලික සිද්ධාන්ත පිළිබඳව අපි මුලින් අධ්‍යයනය කරන්න බලමු. එතකොට දැනටත් මං හිතන්නේ මේ ටික කොටස කියවලා ඇති. නමුත් ප්‍රායෝගික තත්වයකුත් අවශ්‍යයි. නමුත් එහෙම නොවුනත් මතක තියාගන්න පුළුවන් හැකියාවන් පවතිනවා. ඒ වගේම අඩු ප්‍රශ්න ප්‍රමාණයක් තමයි මෙතෙක් කල් දෙවෙනි පේපර් එකට එහෙම ආපු එකම එක අවස්ථාවක් පමණයි පවතින්නේ 2015 දී විතර වගේ. ඉන්පසුව මේකෙන් කෙටි ප්‍රශ්න ඉදිරිපත් කළත් දෙවෙනි පේපර් එකට සම්බන්ධතාවයක් පෙන්නුම් කරලා නැහැ. හරි. බහුමාධ්‍ය භාවිතය. එතකොට බහුමාධ්‍ය භාවිතයේදී අපි මුලින්ම අවධානය යොමු කරනු ලබන්නේ පරිගණක චිත්‍ර ශිල්පයේ පැත්තට. එතකොට මේ බහුමාධ්‍ය භාවිත පාඩමේ යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන් මූලිකාංග, ඒ කියන්නේ ඔබ දැනගත යුතු මූලිකාංග කීපයක් තියෙනවා. ඒක දැනටත් ඔබගේ අච්චුපොතේ පවතිනවා මේ ටික. ග්‍රාෆික ධාරිතාවයේ සංකෝචනය, ග්‍රාෆික රූප ප්‍රරූප, ග්‍රාෆික මෘදුකාංග භාවිතයේ මූලිකාංග, සජීවීකරණයේ මූලිකාංග, ජ්‍යාමිතික වස්තු, රාමු වර්ග, සජීවීකරණය, බෙදා හැරීම, ශ්‍රව්‍ය පටිගත කිරීම, බහුමාධ්‍ය සංස්කරණය, ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කලනය හා සජීවීකරණය. මේ දේවල් පිළිබඳව යම්තාක් දුරට ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ විෂය ධාරාවට අදාළව කරුණු අපි කීපයක් අපි සති දෙකක් විතර වගේ ඇතුළත සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට පරිගණක තිබෙන අය මේ සඳහා අවශ්‍ය වෙනවා අපිට නිදහස් මෘදුකාංග විදිහට නම් පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ අන්තර්ජාලයෙන් මුදල් ගෙවීමකින් තොරව භාගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝෂොප් භාවිතා කරන්න පුළුවන් නම් ඒ හා සමානවම ක්‍රියාත්මක වෙනවා මයික්‍රෝසොෆ්ට් ලගේ. ඊට අමතරව අපි ජිටෝ, එහෙම නැත්නම් අපි ගන්න පුළුවන් ෆ්ලෑෂ් එම්එක්ස් කියන විෂය ධාරාව, ඒ වගේම සවුන්ඩ් එඩිටර් සහ මූවී මේකර් කියන විෂය ධාරාවන් ටික අවශ්‍ය වෙනවා. අතොර දැනටත් මේ දේවල් අන්තර්ජාලයෙන් භාගත කරගෙන යම් පෙරහුරුවක් ලබා ගන්න පුළුවන් හැකියාව පවතින ඕගලන්ට. හරි. අපි මුලින්ම බලමු ආංකිත ග්‍රාෆික පිළිබඳව තිබෙන අධ්‍යන කටයුතු. ආංකිත ග්‍රාෆිකයක් කියන්නේ මොකක්ද? ආංකිත ග්‍රාෆිකයක් යනු පරිගණක මෘදුකාංග ඇසුරෙන් නිර්මාණය කරනු ලබන ඕනෑම රූප රාමු ස්වභාවයක් ආංකිත ග්‍රාෆිකයක් ලෙස හඳුන්වනවා. එතකොට මේ පරිගණක මෘදුකාංග යොදාගෙන නිර්මාණය කරනු ලබන චිත්‍රමය කටයුතු ආංකිත ග්‍රාෆික විදිහට තමයි හඳුන්වන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ඩිජිටල් ඉමේජ් එක. එතකොට මේ ඩිජිටල් ඉමේජ් එකදී ප්‍රධානම සාධකය වන්නේ ඒකේ තිබෙන ස්තරය, එහෙම නැත්නම් ඒ වර්ණ ස්තරය නිර්මාණය වන්නේ පික්සල් මගින්. එහෙම නැත්නම් අපිට ආංකිත ග්‍රාෆිකයක තියෙන කුඩාම තැනුම් එකකය තමයි පික්සලය. එතකොට මේ පික්සලය මගින් තමයි සම්පූර්ණ චිත්‍ර
නිර්මාණය සිදුවන්නේ. අපි බලමු තව ටිකක් ඉදිරියට ගිහිල්ලා. ඔව්. දැන් ඩිජිටල් ඉමේජ් එක තිබෙන අපි දකින්න අවශ්‍ය කරන හැම නැත්තම් අපි දැනගත යුතු මූලිකාංග ප්‍රධානාකාර හතරක් තියෙනවා. දැනටත් මේක අච්චු පොතේ ඔයගලන්ට සඳහන් වෙනවා. ඒ රූපෙම තමයි මම ලබාගෙන තිබෙන්නේ. පික්සලය, විභේදනය, ප්‍රමාණය, වර්ණය. පික්සලය පික්සල් විභේදනයට අපි කියනවා රෙසලූෂන්. එහෙම නැත්නම් අපි කියනවා රූපයකදී රෙසලූෂන් එක කියන්නේ තියුණුතාවය. පින්තූරයක් ලොකු වෙනකොට කුඩා වෙනකොට පින්තූරේ තියෙන පැහැදිලිභාවය අපැහැදිලිභාවය සඳහා පවතින. ඊළඟට ප්‍රමාණය, රූප රාමුවේ දිග පළල සහ ඒ සඳහා සංයෝජනය වන වර්ණ ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන. එහෙනම් ආංකිත රූපයක මූලිකාංග හතරක් පවතිනෝ මොනවද? පික්සල්, විභේදනය, ප්‍රමාණය සහ වර්ණය. පැහැදිලිද? දැන් අපි පික්සලය කියන කාරණයට ගියොත්, ඒ කියන්නේ අපි මුලින්ම අධ්‍යයනය කරමු මොකද්ද මේ පික්සලය කියන එක පිළිබඳව අදහසක්. පික්සලය කියන්නේ ආංකිත රූපයක් නිර්මාණයේදී ඇතිවන කුඩාම ඒකකයයි. මේක ඇහැට පේන්නේ නැති තරම් ප්‍රමාණයක කුඩා තිතක්. තිතක් වුණාට මේක හතරස් ආකාරයේ පවතින්නේ. එනම් සම්පූර්ණ රූපයකදී පික්සල සමූහයක එකතුවක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අපිට පේන පරිගණක චිත්‍ර, එහෙම නැත්නම් ඔබට සෙලුල දුරකථන දකින්න චිත්‍ර සියල්ල පවතින්නේ මේ පික්සල් විශාල ප්‍රමාණයක එකතුවක් විදිහට. අපි ඒකට තවත් නමක් කියනවා පික්සල් ආරාවක්, ඇරේ එකක් විදිහට. පික්සලයක් ඍජුකෝණාශ්‍රාකාර වේ. රූප නිර්මාණයේදී අවශ්‍ය නම් රූපේ අඩංගු වන පික්සල් ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය. ඔය කියන්නේ රූපගත කිරීමකදී. එහෙම නැත්නම් අපි කැමරාව ඇසකින් රූපයක් රූපගත කිරීමකදී අපිට ඔයගොල්ලෝ දන්නෝ කැමරාවේදී පික්සල් ගුණාංගයේ අණුව තමයි අර මෙගා පික්සල් කතන්දරය කියන්නේ. එතකොට ඒ රූපේ විශාලත්වය කොපමණ ප්‍රමාණයකටද ගන්න එක අණුව ඒකට අඩංගු කරන පික්සල් ප්‍රමාණය මත රූපේ පැහැදිලිභාවය තීරණය වෙනවා. දැන් ගොඩක් ඉහළ මට්ටමේ පවතින කැමරාවකදී ඒ රූප රාමුවේ අඩංගු වන පික්සල් ප්‍රමාණය අතිවිශාලයි. එබැවින් ඒ රූප සටහන අපිට ඉතාම තියුණු වර්ණ සහිත පැහැදිලි තත්වයක් මතු වෙනවා. පික්සලයක ප්‍රමාණය වැඩිවත්ම රූපේ තියුණුතාවයේ වැඩි වේ. මේවා කෙටි වගන්තිවලදී සත්‍ය අසත්‍ය වගන්තිවලදී ගොඩක් වෙලාවට මේ මතකය වැදගත් වෙනවා. අඩු පික්සල් ප්‍රමාණයක් සහිත රූප විශාලනයේදී අපැහැදිලි වේ. ඔයගොල්ලෝ දන්නවා ටිකක් අඩු ප්‍රවණතාවයක් තිබෙන අඩු ගුණාංග තත්වයක් පවතින කැමරාවකින් අපි ෆොටෝ එකක් අරගත්තොත් ඒ කැමරාව තුළදී ඒක ලස්සනට පේනට ඒක අපි ටිකක් ලොකු කරනකොට කොටු කොටු ගතියක් මතු වෙනවා. ඈතට කරනකොට ඒක පැහැදිලිව පේනවා. නමුත් ළඟට කරපුවම කොටු කොටු ගතියක් පවතිනවා. ඒ කියන්නේ පික්සල් ප්‍රමාණය කුඩා වුණොත් ඒ රූපේ විශාලනය කරනකොට පික්සලේ ප්‍රමාණයත් විශාල වෙන බැවින් රූපේ කොටු සහිත බවක් නිරූපණය වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට බලමු. දැන් මෙතන තියෙන ඕගොල්ලන්ගේ පොතේ තිබෙන එක අනුරුවක් අරගෙන රූප සටහන පේන්නේ රෝස මලක් විදිහට. අපිට ඒ රෝස මල ඉතාම සමීප කරලා දසුණක් තමයි මේ පිටිපස්සේ තියෙන පසුබිමේ පවතින්නේ. ඔයගලන්ට පේනෝ කොටු සහිත සටහනක් තමයි පේන්නේ. අපිට මේකේ මලක පෙත්තක් ආකාරයෙන් කිසිවක් පේන්නේ නැහැ. එතකොට මේක අවශ්‍ය නම් අපිට ෆොටෝෂොප් හරි ජිම්ප් හරි මෘදුකාංගයේ මගින් කිසියම් ෆොටෝ එකක් විවෘත කරලා ඒක විශාලනය කරලා බලනකොට මේ තත්වය මතු වෙනවා. අපි බලමු එවැනි තත්වයකට ගිහිල්ලා. මම මෙතනදී ෆොටෝෂොප් මෘදුකාංගයේ භාවිතා කරලා තිබෙනවා. අපි ෆයිල් ඕපන් මගින් ජිම්ප් වැඩසටහනෙත් එහෙමම තමයි. ෆයිල් ඕපන් මගින් කිසියම් හෝ රූප සටහනක් අපි විවෘත කරලා බලමු. ඩීගබඩාවේ ෆොටෝස්.
දැන් ඔබට පේනවා අර ඔයගලගේ ඩොකියුමන්ට් එකේ තියෙන එන්ලාර්ජ්මන්ට් එක තියෙන. එහෙම නැත්නම් නෙවිගේටර් එක තියෙනවා. දැන් මේ පින්තූරේ මේ තියෙන තත්වයෙන් අපිට පැහැදිලි රූපයක් විදිහට තමයි පේන්නේ. එතකොට අපිට මේ රූපේ විශාලනය කිරීමක් සිද්ධ වුණොත් මේ පොයින්ට් එක අපිට ඕන තැනට ගෙනihin තියන්න පුළුවන්. ඒ විශාලනය කරන තැන අනුව බලන්න අපි එන්ලාර්ජ් කරගෙන යනකොට මොකද වෙන්නේ කියලා. කොටු ගතියක් මතුවේ. පේන ඔබට එනම් මේ මේ පේන්නේ කුඩා පික්සලයක්. එතකොට මේ රූපයක් නිර්මාණය වන්නේ පික්සල් ආරාවකින්. ඒ කියන්නේ පික්සල් සමූහයකින් තමයි. නමුත් අපිට ඒ බවක් මේ වගේ ප්‍රමාණෙදි පේන්නේ නැහැ. පැහැදිලිද? right. අපි යමු පාඩමේ කොටසට. ඒ ගම මම ඒ අවශ්‍ය දේවල් පෙන්වන්න. ඊළඟට අපි පාඩමේ ඊළඟ කොටසට ගියොත් මෙතනදිත් පෙන්වලා තියෙනවා ඒ අදහසටම කිට්ටු අදහසක් ඕගලන්ට රූපේ විශාලනය කරපුවම මොකද වෙන්නේ කියන එක. එතකොට පික්සල් ආරාව ලොකු වෙනවා, පික්සල් වැඩි වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට මේකේ තිබුණේ නිර්මාණයට අපි හිතමු පික්සල් 1000යි කියලා. ඒ 1000ම තමයි මෙතනත් තියෙන්නේ. එතකොට මේක ලොකු වෙනකොට වෙන්න පුළුවන් දේ තමයි ඒ පික්සලයක තියෙන විශාලත්වය වැඩි වෙනවා. එතකොට පික්සලයක විශාලත්වය වැඩි වෙනකොට අපිට රූපේ අපැහැදිලි බව මතු වෙනවා. එහෙනම් අපි රූපගත කිරීමකදී වැඩි පික්සල් ප්‍රමාණයක් සහිත කැමරා ඇසකින් මේව ලබා ගැනීම අවශ්‍ය වෙනවා. පැහැදිලිද? දැන් අපි ඊළඟ අවස්ථාවේදී බලමු මේ පික්සල් එක තියෙන පරිගණක දත්තවල තියෙන සම්බන්ධතාවයේ කුමක්ද කියලා. ඒකට ඕගලන්ට මේ වගේ අදහසක් ගන්න පුළුවන්. දැන් පික්සලයක් කියන එක ඒ කියන්නේ කුඩා ඒ කොටුවක වර්ණ නිරූපණය කරන්න දැන් පරිගණකේ පාවිච්චි වෙන පරිගණක දත්ත ක්‍රමයේනේ 10 method එකනේ. එතකොට මේ වර්ණයක් උනත් පවතින්නේ මේ 10 method එක මගින්. එතකොට මේ වර්ණ අඩංගු කරන තියෙන ප්‍රමාණය පිළිබඳව ඒ වගේම bit rate එක පිළිබඳව අදහසක් ඔබට අවශ්‍යයි. මේකෙන් නම් ඔයගලන්ට ගණන් එන ඔකේටි ප්‍රශ්න එනවා. එතකොට bitu එක කියන්නේ 1 bit එකක් වෙන්න පුළුවන් එක හෝ බිඳුව. ඔය දැනටත් දන්නවා ඒක 1 bit. එක බිටුවක් බිඳුව ලෙස පවතින්න පුළුවන් එක ලෙස පවතින්න පුළුවන්. එතකොට පික්සලයක bit එක නම් අඩංගු වන්නේ අපිට පුළුවන් වර්ණ දෙකක් පෙන්වුම් කරන්න. බිඳුව අවස්ථාවේදී එක වර්ණයකුත් එක අවස්ථාවේදී තවත් වර්ණයකුත්. අපි තුන් ගැටලුවේ දීලා තියෙනවා පික්සලේ අඩංගු බිටු දෙකයි. එතකොට බිටු දෙකක් කියන ස්ථාන දෙකක් A සහ B වගේ. එතකොට A සහ B වල වෙය හැකි ආකාර කීයක් තිබෙනවද? හතරක්. එහෙමනම් බිඳුව බිඳුව මගින් එක් වර්ණයකුත් බිඳුව එක මගින් එක් වර්ණයකුත් එක බිඳුව මගින් තවත් වර්ණයකුත් එක එක මගින් තවත් වර්ණයකුත් නිරූපණය කරන්න පුළුවන්. ඒතර මේ ආනාදී විදිහට ගියොත් මේකේ පෙන්눔 කරලා තියෙනවා ඒ bit rate එක. ඒ කියන්නේ එක පික්සල් එකක් වෙනුවෙන් නියෝජනය කරන්නේ එකක් නම් colors දෙකයි. එක පික්සලයක් වෙනුවෙන් නියෝජනය කරන්නේ දෙකක් නම් colors හතරයි. තුනක් නම් 8යි. හතරක් නම් 16යි. දැන් ක්‍රමයේ අහුවෙනවා 5යි 32යි. 6 නම් 7 නම් 8 නම් 9 නම් 10 නම් ওই විදිහට යනාදී විදිහට වෙන්න පුළුවන්. එතකොට එක bituක් sorry එක පික්සලයක බිටු 8කින් වර්ණය නියෝජනය කරනවා නම් සෑදිය හැකි වර්ණ ප්‍රමාණය 256ක්. එක පික්සලයක් බිටු 6කින් නිර්මාණය වී ඇතනම් සෑදිය හැකි උපරිම වර්ණ ප්‍රමාණය 64ක්. පැහැදිලිද? අර බයිනරි කෝඩ් එක අපි ට්‍රුත් ටේබල් එකේ ලියනකොට තියෙන ආකාර ප්‍රමාණයට සමානයි. ආදාන දෙකක් නම් විය හැකි අවස්ථා 4යි. ආදාන 3ක් නම් 8යි. 8 පාදේ. 4ක් නම් හෙක්සඩෙසිමල් 16 පාදේ. පැහැදිලිද? ප්‍ර මේකෙන් ගැටලු තියෙනවා. අපි යමු ඊළඟ අවස්ථාවට. රයිට්. දැන් මෙතනදී පෙන්눔 කරලා තියෙනවා ඔයගලන්ට ගණිත සමීකරණ තත්ත්වයක්. ඒක ඔයගලගේ අච්චු පොතේ තියෙනවා. මේක වැදගත්. මේ ආකාරයෙන් තමයි දැන් අර කලින් කියපු අවස්ථාව අපි සමීකරණ ශ්‍රිත ආකාරයට ගෙනාවා.
එතකොට මේකේ තියෙන්නේ BPP කියන්නේ bits per pixel. bits per pixel. හරි. ඒ කියන්නේ පික්සලයක කොච්චරක් බිතු තිබෙනවද? ඒක අනුව අපිට වර්ණ ප්‍රමාණය කියන්න පුළුවන්. දැන් මෙතින් පික්සලයකට ඇති බිතු ප්‍රමාණය 4යි. 4 විය හැකි ආකාර අනිවාර්යයෙන්ම 16යි. ඒ වගේම ඒකේ අනිත් පැත්ත දෙන්න පුළුවන්. එසේන වර්ණ ප්‍රමාණය දන්නා විට බිටු ප්‍රමාණය සොයා ගැනීමට පුළුවන්. මොකක්ද එතකොට කරන්න තියෙන්නේ? ඒ දෙනු ලබන වර්ණ ප්‍රමාණය වර්ගමූලය බලන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් 16 මූලය මොකද්ද? 4. එහෙනම් ඊට සමාන පික්සල් ප්‍රමාණය 4ක් විය යුතුයි. පැහැදිලිද? ආ මේ ක්‍රමයට ගැටලු එන්න පුළුවන්. මේ පිළිබඳ තත්ත්වය සොයා බලන්න. ඒ වගේම අධ්‍යනය කරන ලුකු දෙයක් නැහැ. දෙක දෙපැත්තට කියන්න තියෙනවා. දෙකේ 4 වෙනි බලය වර්ණ 16යි. 16 හැදිලා තියෙන දෙකේ 4යි. එහෙනම් bit rate එක වර්ණ ප්‍රමාණය 4යි. හරි. right. මේ ගැටලුව හැර වෙන ගැටලුවකුත් අපි හදලා බලමු. ඔය විදිහට ගියපුවම පික්සලයක ඇති පිටු ප්‍රමාණය ටිකක් ඈතට විශාලත්වයේ වැඩි වෙන තත්වයකට ගියොත් ඉක්මනින් මේ තත්වයේ තියෙනවා. ඒ කියන්නේ දැන් අඩු පිටු ප්‍රමාණයක් තියෙනවා නම් ඒ පික්සලයක වර්ණවල පැහැදිලිතාවය අඩුයි. ඒ වගේම වර්ණ ප්‍රමාණයද අඩුයි. පිටු 4ක් වෙනකොට වර්ණ 16ක මිශ්‍රණයක් කරන්න පුළුවන්. පිටු 8ක් වෙනකොට වර්ණ 256ක මිශ්‍රණයක් කරන්න පුළුවන්. බිටු 24ක් වුණොත් 24 bits සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ඔය සෙලුල දුරකතන මිලදී ගන්නකොටත් ওই ප්‍රොපර්ටි එක ලියලා තියෙනවා. සමහර ඒවල 16 BPP කියලා දාලා තියෙනවා. 24 pixel rate දාලා තියෙනවා. එහෙම නැත්නම් 32 දාලා තියෙනවා පරිගණක තිරවල වගේ දින. එතකොට හදන්න පුළුවන් දෙකේ 24 වෙනි ගුණයක්. එතකොට ඒක බලන්න දෙයක් නැහැ. බල ප්‍රමාණයෙන් වැඩි කරන්න. එතකොට මිලියන 16ක්. එතකොට 24 bits colors කියන්නේ මිලියන 16ක්. ඒ කියන්නේ වර්ණ මිලියන 16ක් එකතු වෙලා තමයි මේ චිත්‍රය නිර්මාණය වෙන්නේ. එතකොට ස්වභාවිකත්වයේ ඉතාම ඉහළයි. දැන් සාමාන්‍යයෙන් පරිගණකයක අඩංගු වෙන්නේ 32 bit colors. එතකොට 32 bit colors වෙනකොට වර්ණ මිලියන 4294ක්. මිලියන. එතකොට වර්ණ මිලියන 4294ක වර්ණ සංයෝජනය වෙලා තමයි රූපය නිර්මාණය වෙන්නේ. එතකොට එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ රූපේ ගුණාත්මක භාවය ගොඩාක් ඉහළ මට්ටමක රඳවගලා තියෙනවා. හරි. පැහැදිලිද? හරි. එතකොට අපි එහෙනම් රූප සටහනකදී මේ පික්සලයක තියෙන bit rate එක ගොඩක් ඉහළ මට්ටමක පවතිනවා නම් ගොඩක් හොඳ තත්වයක නිර්මාණ සිදු කරන්න පුළුවන්. හරියට නිකන් අර චෝක් පෙට්ටියක් වගේ තමයි. දැන් ඔබට චෝක් කැලි දෙකක් දීලා චිත්‍රයක් අඳින්න කියන. එතකොට ඔබ අහසට ගාන්නෙත් එක පාටක්, පොළොවට ගාන්නෙත් එක පාටක්, ගහට ගාන්නෙ සමානලට දෙවෙනි පාට වෙන්න පුළුවන්. පාට දෙකයිනේ තියෙන්නේ. මේ දෙකෙන් කොහොම හරි අදහස නිරූපණය කරන්න. එතකොට ඒ චිත්‍රයේ ස්වභාවිකත්වය ඔයාට තේරෙනවා ඇඳට පස්සේ. එතකොට ඔබට චෝක් කැලි හතරක් දීලා කරනවා නම් වර්ණ. එතකොට එකිනෙකට වෙනස් තත්වයන් ගණනාවක් ලස්සන්ට අඳින්න පුළුවන්. 8ක් දීලා, 24ක් දීලා. එතකොට ඒකට සමානුපාතික තත්වයන් බැලුවොත් එහෙම අතිවිශාල ප්‍රමාණයක්. හරි. එතකොට සාමාන්‍ය වර්තමානයේ පවතින රූපතලවල 32 bit colors තියෙනවා. නමුත් විශේෂිත පරිගණක පද්ධතියින් තිර තිබෙනවා. ඒවලදී 64 bits භාවිතා වෙනවා. ඒ වගේම මේ වගේ දෙගුණයක වර්ණ සංකලනයක් අඩංගු වෙනවා. හරි. අපි යමු ඊළඟට. දැන් අපි මේ කතා කරේ පික්සලය ගැන. හරි. දැන් අපි යමු ඒකේ රූපයක තිබෙන ගුණාංග අතර ඊළඟ කතන්දරයට. ඒ කියන්නේ ග්‍රාෆික විභේදනය. එහෙම නැත්නම් රෙසලූෂන් කියන්නේ. රෙසලූෂන් එක රඳා පවතිනෝ ඒ කොහොමත් රෙසලූෂන් එක රඳා පවතින්නේ උස පළල මත. මොකද ෆොටෝ එක කුඩා කරනකොට පැහැදිලි. ඒ ෆොටෝ එකම ගොඩාක් විශාලනය කරනකොට අපැහැදිලි බව මතුවෙනවා. ඒ පික්සලේ ප්‍රමාණය ලොකු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම
රෙසලූෂන් එක තියුණු බව පැහැදිලි බවට රඳා පවතින ප්‍රධානම සාධකයක් තමයි මේ රූපයක තියෙන උස පළල. එතකොට මේ උස පළල සමහර වෙලාවට අඟල් වලින් ගන්න පුළුවන් සෙන්ටිමීටර් වලින් ගන්න පුළුවන් පික්සල් වලින් ගන්න පුළුවන් මේ රූප සටහන aran තියෙන ඒකකේ පික්සල්. ඒ කියන්නේ උස අතට 400ක් පළල අතට 200ක්. එතකොට මේ සම්පූර්ණ චිත්‍රය නිර්මාණය වෙන්න පික්සල් ප්‍රමාණය කියන්නේ උස වැඩි කිරීම පළල. ඒක අණුව අපිට මේ රූපේ ගැබ් වෙලා තියෙන. නැත්තම් මේ රූපය නිර්මාණයේදී අඩංගු වෙන පික්සල් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ප්‍රමාණය රූපේ විශාලන වෙනකොට ඒ රූපේ තිබෙන ගුණාත්මකභාවය ටිකෙන් ටික අඩු වෙනවා. මොකද හේතුව මේකේ තියෙන ගුණක තත්වයෙන් ලැබෙන ප්‍රතිඵලය එකමයි. නමුත් විශාල කරනකොට පික්සලේ ප්‍රමාණය විශාල වෙලා රූපය පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට අපිට අපහැදිලි බව මතු වෙනවා. කොටු කොටු ගතිය මතු වෙනවා. පික්සලේට් වෙන එක සිදු වෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟ අවස්ථාවට අපි බලමු. දැන් මෙතනදී පෙන්눔 කරලා තියෙන. එතකොට ඒ රූපේ ඊටාම ළඟ සමීප අවස්ථාවක ඕලඟ අච්චුපති තියෙන කොටසක් මම අරන් තින්නේ. डॉट्स रेट एम पिक्सल रेट एम वेडिवेन को रूपे दार वलतीन तीवे इन वेडिवेलातीन एवगे मेतन अलुते करातीनो डीपीआई डॉट्स पर् इंच रूपसटहनक अभी मेक समस्या तव मिनुंकरण एकमय डीपीआई रेट डीपीआई रेट की ඒ රූප සටහනේ වර්ග අඟලක් ගත්තම අඟලේ අඟලේ කොටසක් ගත්තම ඒ අඟලේ අඟලේ කොටස නිර්මාණය කරන්න කොච්චර වර්ණ තිත් පාවිච්චි කරලා තියෙනවද උසපලල අණුව නෙමෙයි අර කලින් කෝවාගේ උසපලල අණුවනේ දැන් පුදුම DPI rate එක මේකේ හොයන්න ඕනේ කියලා. එතකොට මේ රූපේ වර්ග අඟලක ප්‍රමාණය බලනවා. එතකොට වර්ග අඟලක ප්‍රමාණයකදී කොච්චර තිත් ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙනවද අපි තුමු 100යි කියලා. එහෙනම් අපි කියනවා මේකේ DPI rate එක 100යි. හරි. නමුත් රූපේ විභේදන කතන්දරයට අදාළ නැරු. විභේදන කතන්දරයට එනකොට ඒකේ සම්පූර්ණ උස සම්පූර්ණ පළල ಗುಣ වෙලා ලැබෙන ප්‍රමාණය තමයි සම්පූර්ණ තියෙන ප්‍රමාණය පික්සල්. නමුත් අපි ඇහුවොත් එම මේ ෆොටෝ එකේ තියෙන DPI rate එක කොච්චරද කියලා වර්ග අඟලක අඩංගු වෙන තිත් ප්‍රමාණය. එහෙම නැත්නම් පික්සල් ප්‍රමාණය තමයි dots per inch ලෙස හඳුන්වන්නේ. එහෙම නැත්නම් resolution එකට අදාළ. එහෙනම් වර්ග අඟලක තියෙන තිත් ප්‍රමාණය මේකෙන් අදහස් වෙන්නේ 300යි. එතකොට මේ ප්‍රමාණයෙන් අපි දැම්මයි කියනින් අදහස් වෙන්නේ රූපය සම්පූර්ණ විශාලත්වයේ සමහරලාට අඟලට වඩා විශාල අගයක් වුණාට ඒ සම්පූර්ණ රූපයේ සමස්තයක් විදිහට ගත්තම ඒකේ තියෙන මිනුම් කරන ඒකකය අපි සාමාන්‍යයෙන් රූප සටහනක ගුණාත්මක භාවය මන්නේ සම්මත ඒකකයක් විදිහට පාවිච්චි කරනවා DPI. එහෙනම් dots per inch ප්‍රමාණය මිනුම් කිරීම මේ විදිහට සිදු කරනවා. එතකොට වැඩසටහනේ නැත්තම් එහෙම නැත්තම් අපි පාවිච්චි කරන මෘදුකාංගයේ රූපයක් අලුතෙන් හදනකොට වර්ග අඟලකට උපමන dots ප්‍රමාණයක් පාවිච්චි කරනවාද කියන එක නිර්දේශ කරලා තමයි රූප සටහන හදන්න තියෙන්නේ. එතකොට අඩු ප්‍රමාණයක් දුන්නොත් රූප සටහනේ අඩු ක්වලිටියකුත් වැඩි ප්‍රමාණයක් දුන්නොත් වැඩි ගුණාංග සහිත පැහැදිලි රූපයකුත් ඔබට ලැබෙනවා. පැහැදිලිද? අපි යමු ඊළඟ අවස්ථාවට. මේ කොටසත් මම ඔයගොල්ලන්ගේ පොතෙන් ගත්තේ ඒ වැදගත් කොටසක්. මට කියන්න තියෙනත් ওই විදිහම තමයි. දැන් අපි එනවා ඊළඟට තුන්වෙනි කාරණයට. දැන් අපි මොකද්ද පික්සල් කතා කරා, විභේදනයේ කතා කරා, ඊළඟට අපිට තියෙනවා වර්ණ. දැන් වර්ණ පිළිබඳව සාකච්ඡා කරනකොට මේ අපිට ඇසට පෙනෙන වර්ණාවලිය, වර්ණ ඇසට පෙනෙන්නේ. ඒතර මේ ඇහැට පෙනෙන වර්ණ පරාසයක් පවතිනවා. ඒතර මේ වර්ණයක් හැම වෙලාවෙදිම අපිට ඇහැට එකිනෙකට වෙනස් වර්ණ පෙනෙන්න හේතුව තමයි මේ වර්ණවල තියෙන තරංග ආයාමය එකිනෙකට වෙනස්. ඒ තරංග ආයාමය එකිනෙකට වෙනස් නිසා තමයි අපිට එක් එක් වර්ණ විවිධත්වයකින් යුක්තව පේන්න පටන් ගන්නෙ. එතකොට අපිට ඇසට පේන සහ නොපෙනෙන ප්‍රදේශනුත් පවතිනවා. දැන් පැහැදිලිවම ඔගේ පෙන්눔 කරලා තියෙනවා.
පියවියසට පේන ප්‍රදේශය වර්ණ පේන්න පුළුවන් ප්‍රදේශය. එතකොට වම් පැත්තෙන් ගත්තොත් එහෙම පාර ජම්බුල කිරණ අපිට ඇහැට පේන්නේ නැහැ. කාටද පේන්නේ? විද්‍යාවට අනුව නම් මී මැස්සට පේනවලු. මී මැස්සට පේනවද කියලා ඉතින් මී මැස්සගෙන්ම තමයි අහන්න ඕන. විද්‍යාවට අනුව කියනවා පාර ජම්බුල කිරණ මී මැස්සට පේනවලු. එයාගෙම අදූ රක්ත කිරණ. ඒවත් අපිට මගේ ඇසට පේන්නේ නැහැ. දැන් අදූ රක්ත කිරණ ඔබට පේනවා නම් ඔබට ගෙදර තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකෙන් යම් පණිවිඩයක් රූපවාහිනිය ඉදිරියට දෙනකොට ඒ ගමන් කරන මාර්ගය ඔබට පේන්න ඕනි. පේන්නේ නැහනේ. ඉරක් වගේ පේනවද? රතු පාටින් හරි නැහැ. එහෙමනම් සාමාන්‍ය මිනිහෙකුට අල්ට්‍රා වයලට් දැන් ඔය හිරු එළියේ පාර ජම්බුල කිරණ තිබෙනවා. ඒවා හානිකර තත්වයන්. ඒ වගේම ඕසෝන් ස්තරය නිසානේ පාර ජම්බුල කිරණ අවම තත්වයකින් පෘථිවිය මතට ළඟා වෙන්නේ. රයිට්. අදෝ රක්ත කිරණ පේන්නේ නැහැ. එතකොට මේ කිරණ පරාසයන් දෙක අපි පාවිච්චි කරාට එහෙම නැත්නම් පෘථිවියේ පේන්න තිබුණාට හැබැයි මේ පාවිතයේ තිබුණාට අපේ පියවි ඇසට පේන්නේ නැහැ. හැබැයි ඕනනම් අදෝ රක්ත කිරණ බලන්න ඕනනම් ඔබට පුළුවන් ඔබගේ දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරලා රිමෝට් කන්ට්‍රෝල් එක ඉස්සරහා තියෙනවනේ බල්බය. එතකොට දුරකථනයේ පැත්තට කැමරා පැත්තට බල්බ් එක යටින් තියලා ෆන්ක්ෂන් එකක් කරලා බලන්න. ඒ කියන්නේ බටන් එකක් ඔබලා බලන්න. ඒ කියන්නේ රිමෝට් එක. එතකොට ඔබට පේනවා ඒ බල්බ් එකෙන් එළියක් නිකුත් වෙනවා. ඒ කැමරාවට පුළුවන් ඒක හඳුනා ගන්න. ඒ වගේම රිමෝට් එකක් වැඩ කරනවද නැද්ද කියන එක හොයා ගන්නත් මේක හොඳ පරීක්ෂණයක්. පැහැදිලිද? දැන් වර්ණවලදී තියෙනවා අපිට විශාල කොටසකට යන්න. ඒවා ප්‍රශ්නවලදී අන්තර්ගත වන කොටස්. අපි බලමු ඊළඟ අවස්ථාවේ. දැන් අපි රූපයක තිබෙන වර්ණ ආදේශක තත්වයන් ප්‍රධාන වශයෙන් මීට වඩා විභේදන තත්වයන් තිබෙනවා. නමුත් අපේ විෂය ධාරාවට අනුව ඔයගලන්ට තිබෙන්නේ ප්‍රධාන තත්වයන් දෙකක්. ඒ කියන්නේ වර්ණ නිර්මාණය කිරීමේදී ඒ කියන්නේ පරිගණක චිත්‍රවල වර්ණ නිර්මාණය කිරීමේදී දායක වන වර්ණ සංකලන ක්‍රම දෙකක් පවතිනවා. එකක් තමයි RGB. එහෙම නැත්නම් වර්ණ පට තුනයි. Red, Green, Blue. දෙවැනි ක්‍රමේ තමයි වර්ණ පට හතර භාවිතා කරන ක්‍රමය. C, Cyan. සයන් කියන්නේ ඔය දාලා තියෙන වර්ණ වලට ගැලපෙනව. අහසේ නිල් පාට, මැජෙන්ටා, යෙලෝ, බ්ලැක්. එතකොට අපි රූපයක් අපි සංස්කරණය කරනකොට අපෙන් මුලින් අහනවා ඒ විෂය ධාරාවෙදිත් ඔබ නිර්මාණය කරන රූප සටහන මූලික වර්ණ හතර ආදේශ කරලා භාවිතා කරන ක්‍රමවේදයක්ද කරගෙන යන්නේ? එහෙම නැත්නම් මූලික වර්ණ හතර ක්‍රමවේදය පාවිච්චි කරලාද යන්නේ? මීට අමතරව තව තිබෙන ඕනනම් ග්‍රේ ස්කේල් කියන එක. කියන්නේ වර්ණ පට දෙකක් භාවිතා කරලා යන එක. එතකොට ඉතාම ඉහළ නිර්මාණවල තියෙන වර්ණ පට 8 16 භාවිතා වෙන ඒවා. නමුත් ඕගලගේ විශේෂ ධාරාවට අඩංගු වන්නේ RGB වර්ණ සංකලනය සහ CMY වර්ණ සංකලනය. එහෙමනම් අපි ඊළඟට බලමු මේ කලර් මෝඩ්ස්. එහෙම නැත්නම් මේ වර්ණ වලි නිර්මාණයේදී කොහොමද සිදුවෙන්නේ? මේ ගැටලු සම්බන්ධයෙන් ඔබට ගැටලු තිබෙනවා. ඒක නිසා ප්‍රවේශමෙන් ඒවා අධ්‍යයනය කරන්න දැනුම අවශ්‍යයි. හරි. රයිට්. අපි මුලින් ගමු මූලික වර්ණ තුනේ ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනෝ RGB. Red, Green, Blue. වර්ණපට තුනක් ආධාරයෙන් රූප නිර්මාණය කිරීමේදී එක් වර්ණයක් උපරිම කොටස් තොටස් නෙමෙයි කොටස් මම ටයිප් කරලා දෙන වැරදි කොටස් බිඳුවත් 255 අතර ප්‍රමාණයකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ RGB ක්‍රමයට කිසියම් හෝ වර්ණයක් භාවිතා කරනකොට ඒක කොටස් ප්‍රමාණය විදිහට ගත්තොත් කොටස් 256, ඒකතර බිඳුවෙන් ගත්තොත් 255 දක්වා උපරිම වෙනස් කරන්න පුළුවන්.
එතකොට මම මේ මෙතනදී පෙන්눔 කරලා තියෙන සටහනේ අදහස තමයි අපි ගත්තොත් සංශුද්ධ රතු වර්ණය කිසිදු වෙනත් වර්ණයක් සංයෝජනය වෙලා නැතුව තනියෙන් හැදෙනවා නම් රතු වර්ණයේ තිබෙන්න පුළුවන් උපරිම කොටස් 255යි. එතකොට කොළ 0 නිල් 0. ඒ වගේම කොළ වර්ණයේ සංශුද්ධ තත්වයෙන් උපරිම තත්වය ගත්තොත් 255 යන්න පුළුවන් අවම බිඳුවයි. ඒ වගේම නිල් වර්ණය අපි ගත්තොත් එහෙම උපරිම 255යි අවම බිඳුවයි 50. දැන් මම දකුණු අති පැත්තෙන් පෙන්නලා තියෙනවා ඒ මූලික වර්ණ සංයෝජනයක් ඇති වුණොත් කොයි ආකාරයකද වර්ණ නිර්මාණය වන්නේ. මේක වැදගත් වෙනවා. ඔබගෙන් අහනවා සමහර ලාටි විභාගයේදී රතු වර්ණය සහ කොළ වර්ණය එකතු වීමෙන් සෑදෙන දෙවන වර්ණය මොකක්ද? ද්විතීක වර්ණය කුමක්ද? දැන් ප්‍රාථමික වර්ණය කියන්නේ තනි වර්ණය රතු. ද්විතීක වර්ණය කියන්නේ වර්ණ දෙකක් මිශ්‍ර වෙලා ඇතිවන කලාපයේ තියෙන වර්ණ. තෘතීක වර්ණ කියන්නේ සුදු කලාපය. මේකට අනුව නම් සුදු කලාපය. ඒ කියන්නේ වර්ණ තුනක් සම්මිශ්‍රණයෙන් ලැබෙන වර්ණ. එතකොට ප්‍රාථමික වර්ණය තිබෙනවා, ද්විතීක වර්ණ තිබෙනවා, ඒ වගේම තෘතීක වර්ණ තිබෙනවා. එතකොට රතු සහ කොළ මිශ්‍ර වීමෙන් නිර්මාණය වන්නේ කහ වර්ණයයි. ද්විතීක වර්ණේ කහ වර්ණයයි. රතු සහ නිල් එකතු වීමෙන් සෑදෙන ද්විතීක වර්ණය මැජෙන්ටා. කොළ සහ නිල් එකතු වීමෙන් සෑදෙන වර්ණය සාය. ඒ වගේම වර්ණ තුනම සම්මිශ්‍රණය වීමෙන් සෑදෙන වර්ණය සුදු. ඔයගොල්ලෝ කල්පනා කරා දියසායන් ක්‍රමයට අපි රතු පාටයි කොළ පාටයි නිල් පාටයි පාට තුනම සමව දැම්මොත් ඔය කියන එක නෙමෙයි නේද නිකන් බොර පාටක් නෙන්නේ නිකන් කළු පාට වගේ නෑ. ඔය එහෙම ප්‍රායෝගික තත්ත්වෙදි තියෙන්නේ මේ විදිහේ වුණාට මේ වර්ණ වර්ණාවලිය තුල අඩංගු වෙන්නේ මේ ආකාරයට. දැන් ඒකට හොඳම උදාහරණ තමයි ඔයගොල්ලන් ඕලෙල් මට්ටමේදී ප්‍රිස්ම භාවිතා කරනවා. ඒ කියන්නේ ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය ඇතුළු කරොත් වර්ණ හතකට බෙදෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ සියලු වර්ණවල එකතුව සම්මිශ්‍රණ එකතුව සුදු වර්ණය. එතකොට මේ ප්‍රිස්මය තුලින් එක් එක් වර්ණයට අයිති තරංග ආයාමය අනුව වර්තනය සිද්ධ වෙනවා. ඒක නිසා අපිට වර්ණ කිහිපයකට වෙන් වෙලා පේනවා. දැන් මේක අපිට ප්‍රායෝගිකව අත්දා බලන්න අවශ්‍ය නම් අපිට ෆොටෝෂොප් මුදුකාංගයේ හෝ විශේෂයෙන් අපිට කොරල් ඩ්‍රෝ මුදුකාංගයේ හෝ සහයෝගය ගන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අධ්‍යයනය කිරීමක් අවශ්‍ය නැහැ. පුළුවන් අය ඒ දේ කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ ග්‍රැෆික් කරපු ළමයි ඉන්නෝ ඒ ලෙවල් 3 වල වගේ විශාල ප්‍රමාණයක් ඒ අයට මේ දේ අධ්‍යයනය කරලා බලන්න පුළුවන් හැකියාව පවතී. අපි බලමු එවැනි අවස්ථාවක් පුහුණුවක් විදිහට මේක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මම කොරල් රෝ මුදුකාංගේ උත්තර කළා. මේ පැත්තේ තියෙන කලර් ප්ලේට් එක මොන ජාති එකක්ද කියලා ඉස්සලා දැනගන්න ඕනේ. දැන් මේව කරලා නැති අය බය වෙන්න එපා. මේක තේරුම් ගන්නයි කරන්නේ. තිබෙන්නේ අපිට RGB. තොර සමහරලාට මේ තියෙන කලර් ප්ලේට් එක වෙනස් කරගන්න ඕන නම් ඔයාලට මතක ඇති window color plates වලට ගිහිල්ලා CMYK color plate එක ඉල්ලන්න පුළුවන් ඕනනම් වර්ණ පටි 4 ක්‍රමයේ එහෙම නැත්නම් වර්ණ පටි 3 ක්‍රමයේ. දැනට අපි පාවිච්චි කරන 3 ක්‍රමයේ නිසා ඒ වර්ණ පටි 3 තමයි මම ගත්තේ. මම දැන් මේකට මොකක් හරි හැඩයක් ගනිද්දා හරි. දැන් අපි මෙතනින් දානෝ රතු. වයිතොර RGB වලින් රතු දැම්මේ. එතකොට ඒක ප්‍රාථමික වර්ණය. දැන් මේක ඇත්තටම රතු වල කොටස් 255ද කියලා බලන්න අවශ්‍ය නම් අපිට පුළුවන් කලර් ෆිල් ටූල් එකේදී මේ වර්ණ සංයෝජනයේ අරගෙන බලන්න. බැලුවම පේන්නේ. රයිට්. ඔබට පේනෝ රතු වර්ණේ කොටස් 250ක් පාවිච්චිලා තිනෝ. කොළ භාවිතා වෙලා නැහැ. නිල් භාවිතා වෙලා නැහැ. එහෙනම් මේක සංශුද්ධ වර්ණයක් ප්‍රාථමික වර්ණයක්. ඒ වගේම මෙතනදීම අධ්‍යයනය කරලා බලන්න මේ රතු වර්ණේ එන්න එන්න අවම වෙනකොට මොකද වෙන්නේ? ඒක විභාගෙදී අහන්න පුළුවන්. රතු වර්ණේ කොටස් ප්‍රමාණය අවම වෙනකොට වර්ණයට මොකද වෙන්නේ?
මෙතන පේනවා මේ පොයින්ටර් එක පේනවා මේකෙන් පේන නම් අපි ඕකේ කරන්න ඕනේ දැන් අපි උපරිම තත්ත්වයට ගියපුවම ගන්න වර්ණ පිකර් එක පෙන්වනවා මෙතන රයිට් අපි ටිකක් අඩු කරලා ඕකේ කරමු එතකොට ඒක ආදේශ වෙලා පෙන්වන්නේ රයිට් දැන් ඕකේ කරන්න බලන්න එහෙනම් වර්ණය ඒ අඩු වෙනකොට කොටස් ප්‍රමාණයෙන් ඉන්න අඩු වෙනකොට අඳුරු බව වැඩි වෙනවා. එහෙනම් කොටස් ප්‍රමාණය RGB ක්‍රමයේදී අවම වුණොත් රතු වර්ණය 0 මේකත් 0 0 ලැබෙන වර්ණය කළු. ඔක විභාග ගැටලුවකදී අහන්න පුළුවන්. කිසියම් හෝ ප්‍රාථමික වර්ණයක බිंदु අවස්ථාවේදී පෙන්වන්නේ කුමන වර්ණයද? 255 අවස්ථාවේදී පෙන්වන්නේ කුමන වර්ණයද? හැබැයි මේ අද මේ සිද්ධිය අදාළ වන්නේ RGB ක්‍රමයටයි. වර්ණපටි තුනේ ක්‍රමයට. හරි. නැවත අපි ඒක උපරිම තත්වයට ගියමු. හරි. දැන් ඔය කියන විදිහට අපි මේ ඉගෙන ගන්න අවස්ථාවේ තියෙන බලමු රතු සහ කොළ මිශ්‍ර වුණොත් රතු 255යි කොළත් 255 එකතු වුණොත් කහ හැදෙනවද එහෙමනම් අපි මේ උදාහරණෙදි කරන්න ඕන දේ තමයි රතු වර්ණයේ කොටස් 255 කුත් හරි කොළ වර්ණයේ කොටස් 255 කුත් වැඩි කරා අපිට පේනවා කහ වර්ණය නිර්මාණය වෙනවා හැබැයි දිසායන් ක්‍රමයට ඔගොල්ලෝ රතුයි කොළයි එකතු කරලා කහ ගන්න බෑ ඒක වෙන සංසිද්ධිය පැහැදිලි. ඒ වගේම අපි බලමු ඊළඟ වර්ණය ඇත්තද කියලා. කොළ සහ නිල්. රයිට්. එහෙනම් කොළයි නිලුයි මේකට සම්මිශ්‍රණය කරලා බලමු. රතු බිඳුවයි කොළ 255යි නිල් 255යි. සයන්. මොකද තමයි අපි කියන්නේ සයන් බ්ලූ. ඒ වගේම අපි ඊළඟ අවස්ථාව බැලුවොත් රතු සහ නිල් එහෙනම් රතු කොටස් 255 කුත් නිල් කොටස් 255 තියමු මෙර සියලු වර්ණවල දායකත්වය ඒ කියන්නේ තෘතීක වර්ණ අවස්ථාව සුදු පේනෝ පැහැදිලිව මේ සුදුත් එක්කම ඒක කැපෙනවා. ඒ වගේම ඔබ පරීක්ෂා කරලා දැනුම තියාගන්න සියලුම වර්ණවල අවම තත්ත්වයේ කුමක්ද? වර්ණ නැහැ. එහෙමනම් රෑ වෙන්න ඕනේ. දැන් පරිසර ආලෝකයේ නැහැ. වර්ණ පේන්නේ නැහැ නේ. කළු. හරි. එහෙනම් අපි ඒකේ විශාල අවබෝධයක් ලබා ගත්තා. හරි. එහෙනම් ප්‍රාථමික වර්ණ රතු, කොළ, නිල්. ද්විතීක වර්ණයක් කහ, මැජෙන්ටා, සයන්. එයාගෙම තෘතීක වර්ණයක් සුදු. හරි. නැත්නම් සමහරට අහන්න පුළුවන් මේ අතුරෙන් ද්විතීක වර්ණය අදාළ නොවන්නේ කුමක්ද? අතර මේ පිළිබඳ අවබෝධයක් තිබුණ කෙනෙකුට තමයි ඒකට උත්තරේ ලියන්න පුළුවන්. හරි. රයිට්. එහෙමනම් අපි යමු තව ඉදිරියට අවස්ථාවේ. රයිට්. දැන් ගැටලු වලදී එන්න පුළුවන් සමහරලාට විභාග ගැටලු වලදී මේ විදිහට ඒ වගේම මේ ගැටලුව නිර්මාණය වෙන අවස්ථාවට අවශ්‍ය කරන දැනුම මම ලබා දෙන්නම්. එතකොට දැන් මේ අනුව දැන් RGB ක්‍රමයට මූලික වර්ණ තුනක් එකතු වෙලා ද්විතීක වර්ණ හරි තෘතීක වර්ණ හරි නිර්මාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ රතු වලින් යම් කොටස් ප්‍රමාණයකුත් කොළ පාටි යම් කොටස් ප්‍රමාණයකුත් නිල් පාටි යම් කොටස් ප්‍රමාණයකුත් එකතු වුනාම යම් වර්ණයක් නිර්මාණය වෙනවා මේ පෙන්වලා තියෙන ප්‍රායෝගිකයේ විදිහට. ඒ කියන්නේ මේ තියෙන කොටස් අනුමාපණය කරවොත් මේ විදිහට තමයි එන්නේ. එතකොට මේක මේ විශේෂ විතරක් නෙමෙයි, GIMP එකෙත් එහෙමයි, Photoshop එකෙත් එහෙමයි. එක හා සමානයි.
දැන් මම කොරල් රෝ ගන්න හේතුව බහුතරයක් කොරල් රෝ විෂය කරලා තියෙන නිසා. එතකොට ඒක අපි දක්වන කොට පෙන්눔 කරන්නේ දම් පාට වර්ණ විභාගෙදිත් මෙහෙම පෙන්නයි. කොටස් මේ විදිහට පෙන්වනවා. තිත නෙමේ කමා වෙන්න ඕන එතන 250යි 3යි 238යි. එතකොට R G B ඒ පිළිවෙල එන්න ඕනේ. එයා මාරු කරගන්න එපා. R G B. ඒ වගේම මේක දක්වන්න මේ වර්ණය නිරූපණය කරන්න තවත් ක්‍රමවේදයක් අපි පාවිච්චි කරනවා. හෙක්සාඩෙසිමල් ක්‍රමවේදය. ඒකෙන් අදහස් කරේ 250 16න් බෙදලා 16 පාදයට හැරවුවම මොකද වෙන්නේ? කියනවා. තුන 16 පාදයෙන් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. මොකද 0යි 15යි අතර ඕනම සංඛ්‍යාවක් සංඛ්‍යාත්මකව පෙන්වන්න පුළුවන්. ඒ වගේම 238 EE. එතකොට 238 ඕගොල්ලෝ 16න් බෙදලා බලන්න. බෙලුවම 16 උදාහරණයක් මේ ඩෙසිමල් නම්බර් එක 16 පාදයට හැරවල තමයි. එතකොට වර්ණයක් ඕනනම් මේ ආකාරයෙන් ඔබට ගැටලුවක ඉදිරිපත් කරන්නත් පුළුවන්. වර්ණයක් අවශ්‍ය නම් ඒගොල්ලන්ට මේ විදිහට හෙක්සකේතකෙන් ලබා දීමේ හැකියාවකුත් පවතිනවා. හරි. එතකොට ඒක අනුව අපිට විවිධ ගැටලු අවස්ථා කීපයක් එන්න පුළුවන් මේ ආකාරයට. ඔව් විභාග ගැටලුව වලදී වර්ණ සෑදී ඇති කොටස් ප්‍රමාණය ලබා දී එම වර්ණයට අදාළ ෂඩ් දශමයේ අගයන් ඇසිය හැකියි. තවද ෂඩ් දශමයේ අගය ලබා දී වර්ණය සෑදී ඇති කොටස් අනුපාත ඇසිය හැකිය. දැන් උදාහරණ දෙකක් මම මෙතන දා තිනවා. යම් වර්ණයක් මූලික වර්ණ වර්ණ තුනක සංයෝජනයේට අනුව කොටස් 245 210 89 සමන්විත වන් වේ නම් එම වර්ණයේ ෂඩ් දශමයේ අගය විය හැකිය. තොර 245යි 210යි 89යි. එතකොට 245 ෂඩ් දශමයට හරවල බලනෝ 210 ෂඩ් දශමයට හරවල බලනෝ 89 ෂඩ් දශමයට හරවල බලනෝ ඒකට 90 අගේ කියන්න පුළුවන්. අවශ්‍ය නම් අපිට පරිගණකයේ තියෙන කැල්කියුලේටරේ තිබෙනවා සයන්ටිෆික් කැල්කියුලේටරේ බොහොම ඉක්මනින් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් මේ අගයන් චෙක් කරලා බලන්න පුළුවන්. මතක තියාගන්න 245 210 89 අපි බලමු කැල් එකක් අපි ගමු කැල්කියුලේටර් රයිට් හෙක්සාඩෙසිමල් මෙතන ගන්න ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ ටයිප් එක ගන්න ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑමර් කියන එක මෙතන තෝරගන්න තියෙනවනේ ස්ටෑන්ඩඩ් කැල්කියුලේටර් ප්‍රෝග්‍රෑම් හරි එතකොට දැන් අපිට බලන්න ඕනේ පළවෙනි එක මොකද්ද 210 245 टाइप करेंगे F5 इनके के तीन की इधर 210 210 D देख अनित के तीनों 89 හෙක්සාඩෙසිමලින් 5යි 9යි තේරුණාද? හරි තේරුම් ගත්තා. අපි යන් ගැටරුවට ඔව් ඒ වගේම සමහරලාට හෙක්සාඩෙසිමල් අගේ දෙන්න පුළුවන්. හෙක්සාඩෙසිමල් අගය දුන්නොත් ඒක 10 පාදයට ගෙනල්ලා තමයි කොටස් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එහෙනම් EE. එහෙනම් 16 බිඳුවනි බලය 10 පාදයට ගෙන්නේ කොහොමද? 16 බිඳුවනි බලය 16 පළවෙනි බලය. දාලා එකතු කරලා බලන්න. හරිනේ. එතකොට ඒකට 90 ඔයගලන්ට ලැබෙනෝ උත්තරේ. දැන් එතකොට අපි EE එන්න හේතුව නම් අපිට ඕන නම් කැල්කියුලේටරේම පාවිච්චි කරන්න පුළුවන්. ई गत्तो डेसिमल वलिंग वैल्यू එක 238 යි 10 එමම තමයි. තව තිනවා F5. අපි F5 බලමු. F5
F5 කියන්නේ 245යි. හරි. එහෙනම් 238යි 10යි 245. Right. පැහැදිලි? ඊළඟට අපි එන්නේ වර්ණ කොටස් හතරේ ක්‍රමේ. වර්ණ කොටස් හතරේ පට ක්‍රමේදී රූපයක් නිර්මාණය කිරීමට උපරිම වර්ණ කොටස් තොටස් නෙමේ කොටස් බිඳුවත් 100ත් අතර ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන්. දැන් තුන්වෙනි වර්ණ පට තුනේ ක්‍රමේ වර්ණයක පුළුවන් කොටස් 0යි 255යි. වර්ණපට හතර ක්‍රමයේදී 0යි 100යි අතර තමයි කොටස් බෙදී යන්නේ. එතකොට ඒකෙත් මේ වගේ සටහනක් තියෙනවා. තනි ප්‍රාථමික වර්ණයක් විදිහට සායන්, මැජන්ටා, yellow, black. එතකොට black හැදෙන්න නම් මේකේ වර්ණ සියල්ලගෙම එකතුවක් අවශ්‍යයි කියන එක පේනවා. දැන් කලින් වර්ණපට තුනේ ක්‍රමයේදී වර්ණ සියල්ලගෙම එකතුව සුදු. නමුත් වර්ණපට හතර ක්‍රමයේදී සායන් මැජන්ටා යෙලෝ කියන වර්ණ තුනේම එකතුව ආවොත් ලැබෙන්නේ කළු වර්ණය. හරි. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත වර්ණපටය ඔක්කොම 0 වුණොත් එහෙම නැත්නම් සායන් බිඳුවයි මැජන්ටාත් බිඳුවයි යෙලෝත් බිඳුවයි වුණොත් හැදෙන වර්ණය තමයි සුදු. ඒ පැත්ත. දැන් පාට තුනේ ක්‍රමයේදී වර්ණපටි සියල්ලම එකතු වුණොත් සුදු හැදෙනවා. වර්ණපටි අවම తత్వය කළු. ඒකේ ප්‍රතිවිරුද්ධ తత్వය තමයි මේකේ පවතින්නේ. දැන් මේකත් අපිට ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්. අපි කලින් උදාහරණෙම පාවිච්චි කරලා එහෙම නැත්නම් කොරල් රෝ විශේෂම භාවිතා කරලා අපි භාවිතා කරන්න ඕනේ. දැන් එතකොට අයින් කරමු. ඔව් මේ වර්ණ සංයෝජන පටක්‍රමයේ හරියන්නේ නැහැ. ඒක අපි අයින් කරනවා. අපි ඉල්ලනවා වර්ණපට හතරේ ක්‍රමය. රයිට්. සයන්, මැජන්ටා, යෙලෝ. දැන් අපි කිසියම් එකකට අපි බලමු වර්ණය පාවිච්චි කරලා සයන්, කෝ සයන්. රයිට්. බලන්න කොටස් 250 100ක් අඩංගු වෙනවද කියලා. රයිට්. මෙතනින්. රයිට්. ඒකෙත් කොටස් ප්‍රමාණය මේක නම් පෙන්වන්නේ 255යි. හරි. ඊළඟට අපි බලමු මැජෙන්ටා උපරිම තත්වයට අරගෙන. මේ තියෙන්නේ මැජෙන්ටා. ඕනනම් බලන්න පියෝ කලර් එකේ උපරිම කොටස් ප්‍රමාණය පෙන්වනවා. ඒ වගේම yellow. අපි සංයෝජන தත්ත්වය බලමු. සියලු වර්ණවල උපරිම தත්ත්වය ලැබෙන්නේ අපිට කළු වර්ණය. සියලු වර්ණවල අවම தත්ත්වය අපි බලමු. සුදු. අපි බලමු ද්විතීක වර්ණ දෙකක් හැදෙන හැටි. සයන් කලර් එකයි මැජන්ටායි නිල් පාට හැදෙනවද? සයන් මැජන්ටා. ඕකේ. බ්ලූ. ඒ වගේම අපි බලන්න ඕනේ මැජන්ටා සහ yellow වලින් රතු හැදෙනවද? මැජෙන්ටා,
yellow. ඊළඟට බලන්න cyan සහ yellow. Cyan, yellow. Great. පැහැදිලිද? Right. එතකොට අර කලින් ඉගෙන ගත්ත ප්‍රාථමික වර්ණ මේකේ ද්විතීක වර්ණ විදිහට හැදෙන්නේ. ඒකේ ප්‍රාථමික වර්ණ එකතු වීමෙන් හැදෙන්නේ අපි වර්ණපටි 3 4 ක්‍රමයේදී තියෙන මූලික වර්ණ. එතකොට මේකෙත් වර්ණ අතර අනුපාතයන් අපිට 100 නැතුව අපිට 255 කොටස් පෙන්වනවා කොරඩෝ එකේ. එතකොට හෙක්සාඩෙසිමල් වලින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒකේ වර්ණ කීපයක් නිරූපණය කරනකොට ඒ කලින් ගත්ත උදාහරණේ වගේම හෙක්සාකේතකයේ භාවිත කරලා වර්ණය නිරූපණය කිරීමේ හැකියාව පවතිනවා. පැහැදිලිද? දැන් මේකෙන් පසු අපිට තියෙන්නේ එතකොට දැන් අපි වර්ණ ක්‍රම පිළිබඳත් සංයෝජන ක්‍රම පිළිබඳත් අධ්‍යයනය කරා. අපි ඊළඟ අවස්ථාවට ගියොත් තිබෙන්නේ අපිට ග්‍රාෆිකයක් එහෙම නැත්නම් රූප සටහනක විශාලත්වයේ අඩු වැඩි කරනකොට රූපේ ඒ තියෙන තත්වයට එහෙම නැත්නම් රූපේ තියෙන ගුණාත්මක භාවයට සිදුවන බලපෑම් පිළිබඳව අධ්‍යයනය කරන්න. මේවත් විභාග ගැටලුවලදී අඩංගු වෙන දේවල්. කම්ප්‍රෙස් අවසාන කාරණේ. දැන් ඒකෙදී අපි බැලුවොත් කිසියම් ග්‍රාෆික මෘදුකාංකයක් මගින් ආංකිත රූප නිර්මාණය කර එම ගොනු තැම්පත් කිරීමේදී හෝ සේව් කරනකොට දැන් ඔයා මොකක්hari විශේෂක මේ රූප ප්‍රස්ථාන හදලා ඒක සේව් කරන ඕනේ. සේව් කරනකොට ඒකට අයිති වෙන ගොනු නාමයන් පවතිනවා. එහෙම නැත්නම් තැම්පත් කිරීමෙන් පසුව ගොනුව සංකෝචනය කරනවා. දැන් සමහරලාට ෆොටෝටයිප්ස් අපි එක එක වර්ගවලට මාරු කරනවා. එහෙම නැත්නම් සංකෝචනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ විශාල ගොනුවක් කුඩා ගොනුවක් බවට පත් කරනවා. එහෙම කරන්න හේතුව තමයි ධාරිතාව වැඩි වෙනකොට අඩු ධාරිතාවයක් තුලට මේක පරිවර්තනය කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔය අන්තර්ජාලය ඔය Facebook වල යම් යම් ෆොටෝස් අප්ලෝඩ් කරනකොට ගොඩක් ගුණාත්මක භාවයකින් වැඩි ඉහළ ෆොටෝ එකක් දාන්න කිව්වොත් එහෙම දාන්න බෑ කියනවා. හේතුව ඒ වෙබ්සයිට් වල එහෙම නැත්නම් ඒ සමාජාල වෙබ් අඩවි වල පොදු ධාරිතාවයක් සකස් කරලා තියෙනවා. ඒකට ඒ ධාරිතාවයට අඩුවෙන් තියෙන රූප සටහනක් ඒගොල්ලෝ බාර ගන්නවා. නැත්නම් අනවශ්‍ය ලෙස රූප සටහනක් වෙනුවෙන් ධාරිතාව වැඩි වෙනකොට මේ Facebook වලට අයිති තියෙන සමාගමේ තියෙන පරිගණකවල ධාරිතාවනුත් hard disk වල ධාරිතාවනුත් අතිවිශාල ප්‍රමාණයට වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක මහා ප්‍රශ්නයක්. ඒ නිසා බලන ප්‍රමාණයට සාමාන්‍යයෙන් ඇසට බලන ප්‍රමාණය බැනර් ප්‍රමාණයෙන් බලන්නේ නැහෙනේ. ඒක ඔබ සෙලුල දුරකථනයකින් බලන්නේ. එහෙම නැත්නම් පරිගණක. ඒතකොට පරිගණක තිරයකදී පෙන්වන්න පුළුවන් උපරිම තත්වය ඒගොල්ලෝ භාවිත කරනවා. එතකොට ගුණුවක සංකෝචනය යන ගුණුවේ ධාරිතාවය අඩු කිරීම වෙනවා. නමුත් සංකෝචනයකදී ගුණුවේ මුල් තත්වයට හානි නොවන ලෙස ගුණ සංකෝචනය කිරීම වැදගත්. ආන්න එක වැදගත්. ඒ කියන්නේ දැන් මුල් ක්වලිටි එක නැහැ පරිවර්තනය කරාට පස්සේ. ඒක වර්ණ වෙනස් වෙලා එහෙම නැත්නම් පැහැදිලිතාවය වෙනස් වෙලා ඒ වගේ ප්‍රශ්න මතු වුණොත් ඒක සංකෝචනයේ තියෙන දුර්වලතාවය. දැන් අපි ඊළඟට බලමු මේ ගොනු වර්ග තත්වයන් පිළිබඳව. හරි. දැන් මේකේ ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා ගොනු සංකෝචනයේදී ලුසි ටයිප් එක, ඒ කියන්නේ හානි වන ටයිප් එක සහ හානි නොවන ටයිප් එක පිළිබඳව අදහසක් මේ විදිහට දීලා. ඒ කියන්නේ දැන් මුල් ග්‍රාෆිකය මුල් රූප සටහන පවතින ගොනු වර්ගය. කිසියම් හෝ සංකෝචනයක් කරොත් අපි කිසියම් හෝ වෙනත් මෘදුකාංගයක් මගින් පරිවර්තනය කිරීමක් හෝ ගුණුවේ විශාලත්වය අඩු කිරීමක් හෝ සිදු කරනකොට මුල් නිර්මාණ තත්ත්වය විවෘත වී නැත. එතකොට කලින් එක ලස්සනයි, දැන් එකේ පාට වෙනස් වෙලා පොඩ්ඩක් හැඩේ ඉන්න තැන් මාරු වෙන්නේ නැහැ. ෆොටෝ එකේ ගුණාත්මක භාවයේ අඩුවක් පවතිනවා.
හානි නොවන තත්වයේ කියන්නේ අර මුල් පිටපත වගේම අපි පරිවර්තනය කරපු පිටපතෙත් ගුණාත්මක භාවයේ එලෙසම රැඳී පවතින අවස්ථාවක්. එතකොට අපි කියනෝ lossless. හරි, හානි නොවන සහ හානි වන. ඊළඟ අවස්ථාවේදී අපි බලමු දැන් මොනවද අපිට පරිගණකයේ තියෙන චිත්‍ර ගුණ වර්ග, එහෙම නැත්නම් ග්‍රාෆික ගුණ වර්ග. ඒ අතරින් මොනවද අපි හානි වන වර්ග තත්වයන්. ඒ වගේම මොනවද හානි නොවන වර්ග තත්වයන් පිළිබඳව අදහසක්. දැන් පරිගණකයක තුල චිත්‍ර ගුණ රූප ගුණ පවතින පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් මේ විදිහට තියෙනවා. එකක් සමහරලාට ගුණ වර්ගයේ බිප් මැප් වෙන්න පුළුවන්. BMP, JPG, TIFF, PNG ගොඩක් ඔය අන්තර්ජාලයේ බෑග්ග්‍රවුන්ඩ් ලස් ටයිප් එකේ රූප පවතින PNG ක්‍රමයට. ඊළඟට GIF, RAW. ඔය විදිහට රූප ගුණ වර්ග පරිගණකයේ තුල විවිධ මෘදුකාංගවලදී ඔය විදිහට ෆයිල් ටයිප් එක පෙන්වුම් කරනවා. රොබර්ට් මේක දකින්නේ නැහැ. ගොඩක් වෙලාවට ෆයිල් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් බැලුවම ගුණුවේ වර්ගය පෙන්වුම් කරනවා. එතකොට අපි අවශ්‍ය නම් අපි එහෙම අවස්ථාව බලමු. දන්නේ නැති අයත් ඉන්න පුළුවන්. මේ රූප ගුණුවක් රයිට් ක්ලික් කරලා අපි ප්‍රොපර්ටිස් කියන එක බැලුවම පෙන්වනවා අපිට ෆයිල් ගුණ වර්ගය JPG. ගොඩක් පරිගණකයේ අන්තර්ගත වෙන්නේ JPG. ඒ වගේම ඩවුන්ලෝඩ්ස් වල ගොඩක් වෙලාවට සමහරලාට ඇති ඔය PNG වගේ ඒවා බලමු අපි. මේක බලමු රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් JPG මේක බලමු PNG ගුණ වර්ගය. පැහැදිලිද අදහස? හරි. දැන් ඒ අතරින් අපි දැන් තැම්පත් කරනකොට හෝ පරිවර්තනය කරනකොට මුල් පිටපතට වඩා අඩු ගුණාත්මක භාවයක් පවතින අවස්ථාවන් ගත්තොත් එහෙම JPG, bitmap, TIFF ගුණ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම හානියකට ලක් වෙන්නේ නැති, එහෙම නැත්නම් මුල් පිටපතේ තියෙන ගුණාත්මක භාවයේ ඒ අයුරින්ම රඳා පවතින අවස්ථාවන් ගත්තොත් GIF, PNG, RAW කියන ගුණ වර්ග අදාළ වෙනවා. ඒ ටික ටිකක් මතක තියාගන්න. මොකද හානි වන ගුණ වර්ගයක් නොවන්නේ. හානි වන ගුණු මේ අතුරුින් කුමක්ද? හානි නොවන ගුණ වර්ගයක් නොවන්නේ. ওই විදිහට ප්‍රශ්න ගොඩ නැගෙනවා. එතකොට මේ පිළිබඳ දැනුම අවශ්‍යයි. එහෙම නැත්නම් මේ අතුරුින් පරිගණක ආංකිත ග්‍රාෆිකයකට අදාළ නොවන ගුණ වර්ගය කුමක්ද? ගුණ වර්ග පිළිබඳ දැනුම අවශ්‍යයි. හරි, පොඩි දේවල්. සමහරවිට මේක ඕගොල්ලන්ට ප්‍රැක්ටිකලිව විභාගෙදි කරන්න කියලාත් නැහැනේ. හරි, අපි ඊළඟ අවස්ථාවට යමු. ග්‍රාෆික ප්‍රරූප, ඒ කියන්නේ අපි ග්‍රාෆික චිත්‍ර ඒ පාවිච්චි කරන මෘදුකාංගවල හැසිරීම් අනුව ක්‍රම දෙකකට පවතිනවා. එක ක්‍රමයක් තමයි අපි කියනෝ රාස්ටර් ග්‍රැෆික්ස්. දැන් රාස්ටර් ග්‍රැෆික්ස් ක්‍රමයට භාවිතා කරනු ලබන මෘදුකාංග මගින් ආංකිත රූපය නිර්මාණය වන්නේ පික්සල් ආරාවකෙන. ඒ කියන්නේ රාස්ටර් ටයිප් එකේ ස්වභාවය තමයි මේ පින්තූරේ නිර්මාණය කරන්නේ ඩොට්ස් වලින්. ඩොට්ස් කිව්වට මේක ස්කොයා ටයිප් එකක් තියෙන එක මුලදී බැලුවානේ අපි සාමාන්‍ය කියන්නේ. ඉතින් කුඩා, ඉතාම කුඩා නිසා ඩොට් එකක්. ඒතර තිත් සමූහයකින් තමයි රූපය නිර්මාණය වෙන්නේ. තව මෘදුකාංග වර්ග තිබෙනවා. ඒවට අපි කියනවා වෙක්ටර් ග්‍රැෆික්ස්. දැන් ඒ
රූපේ නිර්මාණය වෙන්නේ තිත් වලින් නෙමෙයි ඉරි වලින්. දැන් හොඳම උදාහරණය තමයි අපි Photoshop මෘදුකාංගයේ ගත්තම ඒක ක්‍රියාත්මක වන්නේ GIMP මෘදුකාංගයේ ක්‍රියාත්මක වන්නේ pixelate වලින්. ඒක නිසානේ අපි අර රූප සටහන ලං කරපුවම dots ගතිය පේනවා. ඒ වගේම අපැහැදිලි බව මතුවෙනවා. එතකොට ඒක ඇවිල්ලා raster graphic type එකට වැටෙන මෘදුකාංගයක්. දැන් මන් ටිකකට කලින් භාවිතා කරපු curl draw වගේ මෘදුකාංගයක් ඇවිල්ලා වැටෙන්නේ vector graphics. දැන් මේ රූප සටහන් වල අඳින දේවල් කොපමණ විශාලනය කරත් sharpness එකට බලපෑමක් නැහැ. ඒක ඕනනම් අපිට බලන්න පුළුවන් මේ විදිහට. ඔව්. දැන් අපි යම් දෙයක් මෙතන ඇඳලා තියෙනවා. අපි මේක විශාලනය කරනකොට බලන්න මොන හරි කොටු මතු වෙනවද කියලා. maximize පේනවද? එතකොටගේ කොටු මතු වෙන්නේ මේ නතු වෙන්නේ නැහැ. හිට හේතුව මේක ඉරි ස්වභාවයකින් තමයි නිර්මාණය වෙන්නේ ඉරි වලින්. ඒ කියන්නේ සිරස් තිරස් රේඛා සමූහයකින් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා vector graphics වල තියුණුතාවය වැඩි. ඒ වගේම ධාරව කොච්චර විශාලනය කරත් ඒකේ හානියකටපත් වෙන්නේ නැහැ. වර්ණවලදිත් එහෙමයි. නමුත් අපි Photoshop මෘදුකාංගයේදී වෙනි කාරණයක් සිද්ධ කරොත් එහෙම අපිට කුඩා dots මතුවීම පේනවා. එහෙනම් vector සහ raster type එක පිළිබඳව අදහසක් ඔබට මෙතනදී ගන්න පුළුවන්. ඒ වගේම ඒකට අපි මේ වගේ උදාහරණයක් ගමු. ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා මේ උදාහරණේ. ඔව්. දැන් raster graphics වලට අදාළ මෘදුකාංග වර්ග කීපයක් Adobe Image Ready, Adobe Photoshop, ඊළඟට Adobe Rage, ඊළඟට Photo Paint, Artware, Corel, Corel Draw නෙමෙයි Corel, GIMP වගේ මෘදුකාංග. ඒ වගේම vector graphic type එකට මේ තියෙන raster graphic type එක, මේ තියෙන vector graphic type එක. ආවොත් එහෙම Illustrator, Corel Paint Corel Draw වගේ වැඩසටහන් ගණනාවක් තියෙනවා. Draw Plus, Microsoft Expression, Design, Graphic Design, Photoshop and Graphic Design, Adobe Olive Motion, Live Motion මේ වගේ මෘදුකාංග පවතිනවා. කීපයක් මතක තියාගන්න. ප්‍රධාන මෘදුකාංග. ඒතොර GIMP මෘදුකාංගේ වැටෙන්නේ මේ පැත්තරද මේ පැත්තරද? raster type එකට. දැන් Corel Draw වගේ වැටෙන්නේ vector graphic එකට. Photoshop වැටෙන්නේ raster type එකට. ඇදලි. ආයි. එතකොට ඔයගලන්ට අපිට දැන් භාවිතා කරන්න තියෙන්නේ ඊළඟට GIMP මෘදුකාංගය කරහා හරි එහෙම නැත්නම් Photoshop මෘදුකාංගයේ මගින් හරි මේ ක්‍රියාවන් පිළිබඳ අවබෝධයක් ඊළඟට ලබා ගන්න. මම බලාපොරොත්තු වෙනවා GIMP එක දා ගන්නත් පුළුවන්. මෙතන ඔයගලගේ අච්චු පොතේම තියෙනවා ඒ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක. එහෙම නැත්නම් Photoshop අන්තර්ගත කර ගන්න. එහෙම නොත් ඒක කරන හැටි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් විතර වගේ ඉක්මනින්ම ඊළඟ සතිය වෙන්න කලින් මෘදුකාංගයේ භාවිතය පිළිබඳ ක්‍රියාත්මක වෙන්න ඕන දේවල් ටික උගන්වන්න. මොකද සතියකට දැන් දෙකක් විතර වගේ මම වීඩියෝස් දානවා. එතකොට ඒක ඉදිරියට කරගෙන යන්න මේ තියෙන වැඩත් එක්කම. දැනට මේ දීලා තියෙන නෝට් එක බලලා සම්පූර්ණ කරලා පොතේ අච්චු පොතේ ලියා ගන්න. අච්චු පොතේ නෙමෙයි ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ නෝට් කරගන්න. එහෙමනම් අපි ඊළඟට GIMP මෘදුකාංගයෙන් හෝ Photoshop මෘදුකාංගයෙන් මේ ක්‍රියාකාරකම් සිදු කරන එක පිළිබඳව ඒ ටූල්ස් පිළිබඳ අවබෝධය ලබා ගන්න ඊළඟ අවස්ථාවේදී අපි බලමු. එහෙමනම් ඔබ දවස සියලු දෙනාට සුබ දවසක්.